දැන් මම input close tag ළඟින් enter කරලා දැන් 4 වෙනි පේළියට යනවා. මේ පේළියේ මම input tag එකක් open කරනවා. නමුත් ඔයාලට පේනවා ඇති මෙතන preview pane එකේ text box දෙකම තියෙන්නේ එකම පේළියේ කියලා. ඒ නිසා මම නැවත 13 වෙනි පේළියේ තියෙන input close tag ළඟින් enter කියලා දැන් 4 වෙනි පේළියට යනවා. අපි අලුතින් ඇතුළත් කරපු input tag එක 15 වෙනි පේළියට ගිහින් තියෙනවා ඔයාලට පේනවා ඇති. දැන් මේ text box එක පහල පේළියට ගන්න මම මේ 14 වෙනි පේළියේ break tag එකක් යොදනවා. දැන් බලන්න preview එක. දැන් දෙවෙනියට ඇතුළත් කරපු text box එක පහලට ආවා. ඒත් text box දෙක අතර තියෙන gap එක මදි නිසා මම මේ break tag එක ළඟින් තව break tag දෙකක් ඇතුළත් කරනවා. දැන් බලන්න preview එක. දැන් gap එක හරි නේද? එහෙනම් අපි 15 වෙනි පේළියේ තියෙන අපි අලුතින් add කරපු input tag එක ළඟට යමු. Phone number එක input කරන්න තමයි මේ text box එක මම යොදාගන්නේ. දැන් මම මේ input කරන වචනය ගාවින් type equals number space එකක් තියලා placeholder equals phone number කියලා type කරනවා. මෙතනදී මම data එකේ type එක විදිහට number දුන්නා. phone number කියන්නේ අංකයක් නිසා. මම phone number එක ළඟ තියෙන quotation එක එහා පැත්තේ backslash එකයි angle bracket එකයි type කරලා මේ input tag එක close කරගන්න. දැන් preview pane එක refresh කරලා බලමු. දැන් අපිට අවශ්‍ය විදිහට output එක තියෙනවා.